ඔයාලාද මේ බලන්නේ මම AliExpress එකෙන් අඩුවට ගෙන්නපු වැඩ ගොඩක් කරගන්න පුළුවන් TechLass T60 tablet එකේ performance video එක. ඉතින් වැඩි කතා නැතුව අපි video එකට යමු. අපි මේ ටැබ්ලට් එකේ පිටතින් තියෙන ෆීචර්ස් ගැන කතා කරා මේ ටැබ්ලට් එක අන්බොක්ස් කරන වීඩියෝ එකේ කාට හරි එක මගහැරලා තියෙනවා නම් ගිහලා බලන්න කියලා අපි ඔයාලගෙන් ඉල්ලනවා. මුලින් මේ ටැබ්ලට් එකේ ඩිස්ප්ලේ ගැන කතා කරොත් ඔයාලට පේනවා ටච් සෙන්සිටිව් එක නම් මාරම ස්මූත් කියලා. ඉතින් මේ ඩිස්ප්ලේ එක ඇවිල්ලා 12 ඉන්ච් TDDI fully lamided screen එකක්. මේක 2000x1200 resolution එකක් තියෙනවා කියලා තමයි TechLass සමාගම කියලා තියෙන්නේ. Network connection එක ගැන කතා කරොත් AC dual band Wi-Fi, Bluetooth 5.0 සහ satellite navigation passcode මේ tablet එකට දීලා තියෙනවා. ඔයාලට Bluetooth speaker එකක්, gaming control එකක් වගේ එකක් connect කරගන්න ඕන නම් මෙන්න මේ section එකට තමයි එන්න ඕනේ. ඔයාගේ tablet එක install කරලා තියෙන app සම්බන්ධව තියෙන section එක තමයි මේක. ඉතින් ඔයාගේ apps uninstall කරන්න, cache clean කරන්න සහ restrict කරන්න වගේ දේවල් ඔක්කොම කරන්න මේ section එකෙන් තමයි. බැටරි එක සම්බන්ධව කතා කරද්දී විශේෂයෙන් කියන්න ඕනේ මේකට 8000 mAh බැටරි එකක් තමයි තියෙන්නේ. ඉතින් games play කරන වීඩියෝ බලන කෙනෙක්ට නම් මේ ටැබ් එක මාර වටිනවා කියලා මට කියන්න පුළුවන්. storage එක ගැන කතා කරොත් 256GB storage එකක් තමයි මේ ටැබ් එකට දීලා තියෙන්නේ. ඉතින් මේ section එකෙන් පුළුවන් ඔයාලට ඔයාගේ storage එක කොහොමද use වෙලා තියෙන්නේ කියලා බලා ගන්න. මේ section එකෙන් ඔයාට ඔයාගේ tablet එක power on off වෙන time එක schedule කරන්න පුළුවන් වගේම sound section එකෙන් ඔයාට කරන්න පුළුවන් media volume එක, ringing volume එක, notification volume එක සහ alarm volume එක වගේ දේවල් අඩු වැඩි කරගැනීමේ හැකියාවක් තියෙනවා. display section එකෙන් tab එකේ screen brightness එක, display lock timeout එක, appearance theme change කරන්න සහ screen survey එක change කරගන්නවා වගේ වැඩ ටිකක් කරගන්න පුළුවන්. ඉතින් මේ section එකේ ඔයාගේ tab එකේ wallpaper එක ඔයාට අවශ්‍ය විදිහට වෙනස් කරගන්න පුළුවන් වගේම accessibility section එකේ තියෙන features ඔක්කොම ඔයාට use කරන්න පුළුවන් කියලා කියන්න පුළුවන් මේ tablet එකේ. තව ඔයාලට වැදගත් වෙන security section එක access කරන්න පුළුවන්, location service එක access කරන්න පුළුවන්, ඒ වගේම password සහ ඔයාගේ Google accounts ටිකත් manage කරගන්න පුළුවන් මේ device එකේ. මේ section එකෙන් ඔයා මේ tablet එකේ වැඩිපුරම use කරපු tools මොනවද කියලා බලාගන්න පුළුවන් වගේම ඔයා මේ tablet එක පොඩි limit දෙනවා නම් මේකට parental control එකකුත් deploy කරන්න පුළුවන්. ඊළඟට වැදගත්ම දේ තමයි system updates. ඉතින් ඔයාට මේ section එකෙන් ගිහිල්ලා ඔයාගේ device එක ඉතාමත් ලේසියෙන් update කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ ඩිවයිස් එකට දීලා තියෙන Android 14 version එක. ඉතින් මේක අපි ගන්නකොටම අපි 14 වලට upgrade වෙලා තමයි අපිට හම්බුනේ. ඉතින් මේ tab එකේ model section එකට ගියාම ඔයාලා tab එකේ model එක CPU cores ගන්න, RAM එකේ ප්‍රමාණය, hard drive එකේ ප්‍රමාණය සහ camera එකේ තියෙන megapixel ගන්න වගේ දේවල් ටිකක් බලා ගන්න පුළුවන්. තව මේ tablet එකේ තියෙන විශේෂ දෙයක් තමයි මේ tab එකේ තියෙන RAM එක ඔයාලට 12GB වෙනකන් extend කරගන්න පුළුවන්. ඔයාලට පෙන්වන්න ඕන කියලා හිතුවම මේකේ තියෙන ඇඩ්වර්ටයිස් කරලා තියෙන ෆීචර්ස් මත මේ ටැබ්ලට් එකේ තියෙන්නේ කියලා. ඉතින් අපි මේ ටූල් එක යූස් කරලා බැලුවා. ඉතින් ඔයාලට පේනවද 8-core octa-core 1.9 GHz processor එකක් තමයි මේකට දීලා තියෙන්නේ. ඉතින් RAM එකෙත් කිසි ප්‍රශ්නයක් මට පේන්නේ නැහැ. බේස් RAM එක 8GB එකක් තමයි දීලා තියෙන්නේ. ඉතින් අර up to 12GB RAM කියලා කියන්නේ ඒක පොඩි බූස්ට් එකක්. ඒක බේස් RAM එකට අදාළ වෙන්නේ නැහැ. තව මේ section එකෙන් ඔයාලට battery එකේ details එක දැනගන්න පුළුවන්. ඔයාලට පේන ඇති battery health එකත් good status එකේ තමයි තියෙන්නේ. Wi-Fi connection එක උනත් ඔයාලට බලා ගන්න පුළුවන් 72 Mbps වගේ connect කරලා තියෙන තේක හොඳ speed එකක් ඔයාගේ tablet එකට. ඔයාලට පේන ඇති මේ tablet එකේ තියෙන sensors ටික. ඉතින් අපි advertisement වල දැක්ක sensors ටික ඔක්කොම මේ tablet එකට දීලා තියෙනවා කියලා කියන්න පුළුවන්. මේ tab එකේ camera system එකේ ඔක්කොම cameras 3ක් තියෙනවා. rear cameras 2යි front camera 1යි. ඉතින් එක rear camera එකක් ඇවිල්ලා 13 megapixel, අනිත් rear camera එක ඇවිල්ලා 0.31 megapixel. front camera එක ඇවිල්ලා 5.04 megapixel තමයි දීලා තියෙන්නේ. තව මේ tab එකේ multi touch up to 10 fingers කියලා තමයි දීලා තියෙන්නේ. ඉතින් අපි ඒක check කරලා බලුවා ඌ ඒක ඇත්ත 10 fingers වැඩ කරනවා. කියන්න කනගාටුයි මේ tablet එකේ vibration features මුකුත්ම දීලා නැහැ. ඒ වගේම තමයි ඔයාට headphone එක plug කරගන්න ඕන නම් 3.5 input එකකුත් මේ tab එකට දීලා නැහැ කියලා කියන්න ඕනේ. ඔයා Netflix බලන කෙනෙක් නම් කියන්න සතුටුයි මේ tablet එක තමයි ideal tablet එක ඔයාගේ budget එකේ හැටියට. ඔයා මේ tablet එකේ movies බලනකොට, movies search කරනකොට මාරම smoothness එකක් තමයි තියෙන්නේ. තව දෙයක් කියන්න ඕනේ ඔයාගේ Netflix account එක 4K එකක් නම් මේ tab එකේ 4K play වෙන්නේ නැහැ. මේ tab එකේ play වෙන්නේ full HD 1080p mode එකේ තමයි play වෙන්නේ. ඉතින් ඒක හොඳට මතක තියාගන්න.
මම මේ ටැබ්ලට් එකේ ගේම්ස් කිහිපයක් සෙල්ලම් කරලා බැලුවා. ඉතින් මේ හැම ගේම් එකකින්ම හොඳ ෆ්‍රේම් රේට් ෆීඩ්බැක් එකක් තමයි මට ලැබුණේ. ඔයාලත් බලන්න මම මේකේ ගේම් ප්ලේ වීඩියෝස් ටිකක් මේකේ දාන්නම්. කොච්චර ස්මූත් එකේ මේ ගේම්ස් වැඩ කරනවද කියලා මේ ටැබ්ලට් එකේ. ඔයා හොරිසන්ටල් මෝඩ් එකේ වාගේ ටැබ් එක යූස් කර කර ඉඳලා ඔයා පෝට්‍රේට් මෝඩ් එකට හැරෙවම ඔයාට පේනවා ඇති ඔයාගේ ටැබ් එකේ ස්ක්‍රීන් එක ඔටෝමැටිකලි රොටේට් වෙනවා සහ ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් එකත් ඔටෝමැටිකලි රෙසලූෂන් එකට හරියන විදිහට හරිගස්සෙනවා. මම දැන් මේ බලන්නේ HDR වීඩියෝ එකක්. ඉතින් ඔයාලට පේනවා ඇති මේ ටැබ් එකේ ඩිස්ප්ලේ එකේ කිසිම ලැග් එකක් නැතුව හොඳ ස්මූත් එකෙන් මේක රන් වෙන විදිහ. මේ ටැබ් එකේ ඩිස්ප්ලේ එක ගැන කියනවා නම් කියන්න වචන නැහැ. ඒ තරම් අපි ගෙව්ව ගානට වඩා 10 ගුණයක් වැඩි පර්ෆෝමන්ස් තමයි අපිට ලබා දෙන්නේ. කැමරෙක් ගැන කතා කරොත් ඔයාලට මේ කැමරේකේ පැනරෝමා මෝඩ් එක තියෙනවා, පෝට්‍රේට් මෝඩ් එක තියෙනවා, ප්‍රෝ මෝඩ් එක තියෙනවා, කැප්චර් මෝඩ් එක තියෙනවා, වීඩියෝ මෝඩ් එක තියෙනවා, QR රීඩ් කරන්න ඕන නම් QR කෝඩ් රීඩ් එක තියෙනවා. තව ඔයාලට නයිට් මෝඩ් එකත් බලා ගන්න පුළුවන්. මේ ටැබ් එකෙන් ගන්න ෆොටෝස් වීඩියෝස් වල සාමාන්‍ය ක්වොලිටි එකක් තමයි අපිට බලා ගන්න පුළුවන්. මොකද මේ බජට් ටැබ්ලට් වලට මේ කැමරාස් වලට ලොකු ෆීචර්ස් මේගොල්ලෝ ඉම්ප්ලිමන්ට් කරලා නැහැ. තව විශේෂ දෙයක් තමයි මේ ටැබ්ලට් එක අපි ඩේලයිට් එකේ යූස් කරනකොටත් මේ ඩිස්ප්ලේ එක හොඳට පැහැදිලිව පේනවා කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. තව ඔයාලට මේ ටැබ්ලට් එකත් එක්ක හම්බෙන ෆ්‍රී කික් ස්ටෑන්ඩ් එක මෙන්න මේ විදිහට යූස් කරලා ඔයාලට පහසු විදිහට මේ ටැබ්ලට් එක යූස් කරන්නත් පුළුවන්. ඔයාලට පේනවා ඇති වම් පැත්තෙන් තියෙන අඟල් 10 ටැබ්ලට් එකක්. ඉතින් මේ තියෙන්නේ අපේ ටෙක්ලාස් T60 අඟල් 12 ටැබ්ලට් එක. ඉතින් ඔයාලට පේනවා ඇති මේ ඩිස්ප්ලේ දෙකේ තියෙන වෙනස. ඉතින් 12 ඉන්ච් කියන ටිකක් ප්‍රමාණයෙන් ලොකුයි. ඉතින් වැඩ කරන්නත් ලේසි, වැඩ ගොඩක් ගන්නත් පුළුවන්.
මම මේ ටැබ්ලට් එක ගෙන්න ගත්තේ දවස් 6කින් රෙජිස්ටර් පෝස්ට් එක හරහා. ඉතින් මට ටැක්ස් එකක් ගෙවන්න වුණා. මම මේ ටැක්ස් එක ගෙවපු එක ගැන කලින් වීඩියෝ එකේ සඳහන් කරලා තිනවා. ඒක ගිහිල්ලා බලන්න කියලා මම ඔයගලන්ට කියනවා. සාමාන්‍යයෙන් ප්‍රොඩක්ට් එක කස්ටම් එකට ආවම ඔයාලට ලෙටර් එකක් ගෙදරට එනවා. නැත්තම් ඔයාගේ ට්‍රැකින් සිස්ටම් වල දාලා තිනවා හෙල්ඩ් බයි කස්ටම් කියලා. ට්‍රැකින් එක ඒ විදිහට අප්ඩේට් වෙලා තිනේකට ඔයාට පුළුවන් මැදෙම තැපල් හුවමාරුවට කතා කරලා ඔයාගේ ප්‍රොඩක්ට් එක ගැන අහන්න. ඔයාට කස්ටම් එකෙන් එන ලෙටර් එකේ ඔයාගේ සීල් එකක් ගහලා තිනවා මොන පෝස්ට් ඔෆිස් එකකින්ද එන්නේ කියලා. සාමාන්‍යයෙන් ඔයා ඉන්න පොඩක් දුර පළාතක නම් ඒ ලෙටර් එක එන්න පුළුවන් ඔයා ඉන්න පළාතේ පෝස්ට් ඔෆිස් එකට ඔයාගේ ප්‍රොඩක්ට් එක ආවට පස්සේ. ඉතින් මම ඉන්නේ පානදුර. ඉතින් මට පානදුරේට ඒක ආවේ නැහැ. අත්තම කිව්වොත් මට කොළඹ තමයි ඒක නැවතුනේ. ඉතින් මට කොළඹට යන්න වුණා මේක ක්ලියර් කරගන්න. මධ්‍යම තැපල් හුවමාරුවට ගියාට පස්සේ ඔයා ඒ ෆෝම් එක ෆිල් කරලා කස්ටම් ඔෆිසර්ට දුන්නාට පස්සේ ඔයාට හරියටම පැයක් පැය එකමාරක් ඇතුළත ඔයාගේ ප්‍රොඩක්ට් එක ගෙන්නනවා. ගෙනාවට පස්සේ මතක තියාගන්න ඒගොල්ලෝ අනිවාර්යෙන් ඔයාගේ ප්‍රොඩක්ට් එක කඩලා බලනවා මොකද්ද මේ තියෙන්නේ කියලා ඇතුලේ. සම්පූර්ණයෙන්ම අන්පැක් කරනවා. ඉතින් ඒක බලලා ඉවරලා ඒගොල්ලෝ අපි ගහලා තියෙන ගාන බලලා ඒගොල්ලෝ අපෙනුත් අහනවා කීයක් ගියාද මේකට කියලා පොඩ්ඩක් වෙරිෆයි කරගන්නවාගේ. මම නම් ඇත්තම ගණන් තමයි දාලා තිබ්බේ. ඉතින් මට 10,000 ගාණක් මේකට ටැක්ස් එක වැදුනා. ටැක්ස් එකත් මම ඒ වෙලාවේ ගෙවලා ඉවර කරාට පස්සේ ඒගොල්ලෝ මට තව කොලයක් දුන්නා. ඒ කොලේ දුන්නට පස්සේ ගිහමයි ගිහිල්ලා ටැක්ස් එක ගෙවන්න ඕනේ. තව වෙන කාමරයකට යන්න ඕනේ. ඊට පස්සේ මම ටැක්ස් ගෙවලා කරලා ඉවර වෙලා මම ටැබ් එක අරගෙන ගෙදර ආවා. ඕක තමයි තියෙන්නේ. හරිම සිම්පල් ප්‍රොසෙස් එකක් තියෙන්නේ. පොඩි වෙලාවක් යනවා. ඒක චුට්ටක් ඉවසන්න පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මම හිතනවා මේ ටැබ් එකේ රිවිව් එක මම හරි විදිහට ඕගලන්ට දුන්නා කියලා. සහ මොකක් හරි දැන් මගහැරලා තියෙනවා නම් මම මගේ WhatsApp නම්බර් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. මට WhatsApp එකෙන් මැසේජ් එකක් එවන්න. ඔයාලට මේ ටැබ් එක ගන්න කැමති නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ ටැබ් එක ගත්ත ලින්ක් එක දාලා තියන්නම්. හැබැයි දැන් මිල ගණන් නම් කලින්ට වැඩිය පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. ඒක පොඩ්ඩක් ඔයගලන්ට ගිහිල්ලා බලන්න පුළුවන්. ඉතින් මම ඔයගලන්ගෙන් ඉල්ලනවා ඒ ලින්ක් එකෙන්ම ගිහිල්ලා පර්චේස් කරන්න. මොකද මේ අපි රිවිව් කර එකයි ගත්ත සෙලයි ඔක්කොම ඉන්නේ ලින්ක් එකේ. ඉතින් ඔයගලන්ට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා මම ගැරන්ටි කරනවා. ඉතින් මම ඕගලන්ගේ ඉල්ලන දේ තමයි මේ වීඩියෝස් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් තවත් මේ වගේ ගොඩාක් වීඩියෝස් තියෙනවා හදලා. ඉතින් ටික අප්ලෝඩ් කරන්න ඕනේ. ඉතින් ඒවා බලන්න පුළුවන් ඕගොල්ලෝ බෙල් සයින් එක ඕල් දාලා තිබ්බොත්. ඉතින් ඔයාලත් මේ කන්ටෙන්ට් එකට කැමති නම් මාත් එක්ක ඉන්න කියලා මම ඔයගලන්ට කියනවා. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.